පෙන්ෙනුවන් සරණයි ප ැමනාට. ජීවිතය සද්ධර්මය තුළෙන් නාලොකමත් කරගන්නට ඔබ වෙනුවෙන් මකකයාතින චාතිය බොතු නාලිකාව බෞධයාරෝපවාහිනය මේ පැහිති ප්‍රති සංනිේධනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින්න්න රම්ம்ப කරන්නේ. දේශනාව පාතුනු ලබන ගෞරවනිය ස්වාමි වහන්සේ පූජනීය කෝරලයාගම සරන තිස්ස ගෞරවනය පින්බවත් ස්වාමන් වහන්සේ, අපිහැම දෙනාාම පළමුුවෙන් සාතුනාත නංවා නමස්කාර පෝරකව පෙරිගනිමෝසා සැදවත් අදවස උතු මූසත් ධර්මදේශනාාවෙනුවෙන් පින් පරදායකත්ව වෙලපාදමෙන් කටයතු කරන්නේ වැැල්ලම් පිටිය පදිංචි AUු යනිල්ක කසුන් මහත්ම සුදන්තා නිරෝෂණී මහත්මය ප්‍රාන එම පවුලේ සැදැහැති පින්වත් පිරිස. නමුතස්ස භගවෙතුවරහතු සභබ දනමිසු අප අපටි හතඥාන චාරස්ස දස බලධරස්ස චතුවී සාරජ ජෙ විසාර දස්ස සභ සතතුතුතමස්ස ධම්නමිසරස්ස ධම්නමරාජස්ස. දම්නම්මස් සාමිස්ස තතාගර්තස්ස සබ සභඥඥුණු සම්මා සමම්බුදු්බුදස්සේ නමෝතස්ස බගවෙතුූ අරහත්තු සභභ දනමිසු අප අපපටි හතඥාන චාචාරස්ස බද ခ සစခසාစස daස දජසသසාස သගစ ස සudaස. නමුතස්ස බගවෙතු අරහතු සභබධනමිසු අපටි হাතඥනචරස්ස දස බලදරස්ස චචවිසාරඥ ජවිසාරදස්ස ස සතුතුතමස්ස ධනමිසරස්ස ධම්නමරාජස්ස. දමමසාමිස්ස තතාාගතස ස සබයිමුණු සමා සමබුබුදස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝගුරු සාාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමමිත දයාවිෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැන සෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු. ප්‍රාර්ථනාවන් එයාකාරයෙන්ම මුදුන් පත්කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අදද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ පවුගේ දිනවල් අපි සාකච්ඡා කරපු උතු වූ පාභාව සූත්‍ර දේශනාව තවත් එක ගාථ රත්මයක් ජාති තද්දූ දන ද්ද ගොවත් අද්දෝච යෝනරු අලසූපෝද ප්ඥානුවනු තම් පරාවතුම අපේ භාගිතුන් වහන්සේ පිරිහීමට හේතුවෙන කරුණු දෙවියන් විමසවාට පස්සේ මේ පරාභව සූත්‍රයෙන් තමයි දේශනාකොට වදාලි දියුණුවේ කරුණු මංගල සූත්‍රයෙන් දේශනා කළා පිරිහීමේ කරුණු පරාභව සූත්‍රයෙන් දේශනා කළා. එමනම් මේ ගාතාරත්නය ඇතුළි මෙලොව පරිහානියට පත්වෙන පරලොව පරිහානියට හේතුවෙන කරුණු කීපයක් දේශනා කරලා තියනවා. ජාති අද්දුව දනත් අද්දු සමහරයේ මේ ජාති මදය නිසා ජාති මානයේ එතන් ජාතින් උත්සන්න වෙනවා ජාතිත් අද්දූ දනත් අද්දූ ධනය නිසා මානයක් ඇතිකර ගන්නවා ගොත්තත් අද්ද ව ගෝත්‍රයේ නිසා කුල පරම්පරාව නිසත් මානයක් ඇති කරගන්නවා ජාතිය නිසා ධනය නිසා ගෝත්‍රය නිසා මානයට පත්වෙනවා මෙන්න මේ මානයට පත්වීම නිසා මෙලොව පරලෝ දෙකම මහා පරිහානයකට පත්කරගන්නවා මේක තව සඳහන් කරනවා ජාතියෙන් තද වෙනවා කියල ධනයෙන් තද වෙනවා ගෝත්‍රයෙන් තදවෙනවා මේ ගාතාරත්නේ තියෙන කරුණු කීපයක් මේ තියෙන්නේ තවත් මේ ගාතාරත්නය තුළ එහෙම කරුණු පැහැදිලි කරලා තියෙනවා අපි මේ කාරණට්ටික සාකච්ඡා කරමු අපේ භාගිතුන් වහන්සේ මේ හැම කරුණක්ම මැනවින් පැහැදිලි කරලා දේශනා කොට වදාලී ුතජ්්‍යාන සත්වය තුළ වරිින්වර වරංවර ඉස්මත් වෙලා ඔවුන්ගේ සංසාර ගමන බොහෝ අදුුරු අගාදයකට අරගනයන්ඩ මේ කාරණාවන්ට පුළු හංවෙන නිසා. ජාතිීන් තදවීම ගෝත්‍රයෙන් තදවීම කියන කරුණු පිළිබඳව පැහැදිලි කරට ඉතාම වටින තැනක් තමයි සාක්‍ය වන්සේ සාක්‍ය වන්සේ බස්ෙ කාලි විනාසයට පත්වුණ මොන හේතුවක් නිසා විනාස වනාද මේ ගෝතරයෙන් තදවීම නිසා ජාතියෙන් තදවීම නිසා ඇ තමන් ඉතාම උසස් කියන හැඟීමක් තිබුණ කොසොල් මහරජ්ජුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල එක දවසත් ආරාධනාවක් කලා ස්වාමීනි භාගිතුන් වහන්සේ මගේ මාලිගාවටත් භික්‍ෂ සංගයා දානයට වැඩමවාන්ඩ කියලා ඉති අනාත පින්ඩික සිටු මාලිගාව හැමදාම දානසාාලාව. විශාකාම හා උපාසිකාවගේ මාලිගාවත් ඒ වගේ එති මේ දෙන්නම රජුට යටත්න එතු රජුට වඩා පල්ලෙහින් ඉන්නයගේ නිවෙස් වලට ම භික්ෂ සංඝ දානයට වඩින ති රජ මාලිගාවට වඩින් නැති නිසා රජරුවන් ටඒකනිකම් මධි පුංචිකමක්වාගේ ඒ නිසා කල්පනක් කළ අධින් පස්සේ මගේ මාලිගාවිත් පන්සීයක් දෙනා වහන්සේට ධනය හදන්ඩුව සෑම දවසකම ඒ කාරය කෙරෙන්් ඕන කියළ රජරුතු ඉරණය කළා ඉ භාගිතුන් වහසේට ආරාධනාවක් කලා ුදුරජාණන් වහන්ේ ආරාධනාව භාරාරගන අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සට පැවරුව රජිරුවන්ගේ මේ කාරය සම්පූර්ණ කරට පළවෙනි දවසෙනම් පන්සීයක් දෙනාය එක වැඩිය. එදා හොඳට දානය සකසලා දානය පූජ කළා දෙවනි තුන්ගෙන දවස් වලත් එහෙම වැඩිය නමුත් තවටිකක් පහුවෙන්ට පහුවෙන් ජරුවන්ට නිතරම ධනශසාලාාවවට එඩ බැරිවුුණා රාජකාරරි වැඩි නමුත් රජරුවන්ගේ මාලිගාවි සේවකයන්ට එච්චර දන්දීල ලක පුරුද්දකගුත් නෑ. ඒ නිසාම වෙලාව අවේලාව පිළිබඳව ඒ අයට ලොකු කල්පනාවක් තිබුණේ නෑ. සමහර වෙලාවට භික්‍ෂූන් වහන්සලා වඩිනකොටත් තවම ආසන පනවලාවත් ඉතිින් දංහල පිරිසිදු කරල ආසන පනවල වලදන්ඩ අවශ්‍ය කටයුතු ඔක්කොම සූදානන් කරලා එනකොට ඉරවරට ගිහිල්ලත් ඉවරයි සමහර වෙලාවට ඉති එතකොට මාලිගාවට දානයට වැඩි ම සංඝයා අපහසුතාවට තමයි පත්තේ. ඒ නිසා භික්‍ෂූන් වහන්සේලා රජමාලිගාවට වඩින පිරිස කෙමෙන් කෙමින් අඩුණා තවත්ටික දවසක් යනකොට පන්සීයක් භික්ෂූන් වහන්සේලාට වළඳන්න අහදාපු දානට වැඩියේ නන්ද හාමුදුරු විතරයි එදා රජ්ජුරු නැවත ගිහිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කළලා ස්වාමීණි පන්සීයකට දානය හැදුව නමුත් එක නමයි වැඩේට ඇයි එහෙම වෙන්නේ කියලා ම දර යටාවතය සිද්ධ වෙන දේවල්ටික සංගයාට වෙන අපහසු තාටික රජරුවන්ට ඒව පිළිබඳ ව අවබෝධයයක්න නමුත් සේවකයන්ගේ අඩුපාඩු ගොඩක් තිබුණ කියෙලා රජිරුවන්ට කීවොත් ඒ සේවකයන්ට දඩුවන් කරන්නත් පුළුවන්. ඒනිසා භාගිතුන් වහස සඳහන් කළේ මහරජය ඔබත් මමත් අතර මේ ශ්‍රාවකයුත් අතර මනා අවබෝධයක් නැති නිසා තමයි මේක උනේ කියලා. කොසුල් රජිරු කල්පනා කළ බුදුරජාණන් වහන්සේ සාක්‍ය වන්සිකයි. කියන්නේ එදා තිබි්ච බහෝම උසස්ම කුල පරම්පරාව නමුත් මම සාක්‍ය වන්සේට කිසිව සම්බන්ධතාවයක් නෑ ඒකයි අපි අතරතියන අනවබෝධය කියලා මෙතන සඳහන්කදී ඒ නිසා මමත් සාක්‍ය වන්සේට සම්බන්ධ වනොත් මේ මතයි වෙනස් වෙන්න්න පුළුවන්. රජිරු තේරුන්ගත්ති ඒ විදිහට ඉති පනිවිඩක් එරිය සාක්්‍ය රජවරුන්ට සා්‍යකුලේෙන් කුමාරිකාවක් විවාහකරගණඩ කැමතිී කියලා. හැබැයි සාක්ක්‍යවන්සිකයෝ කැමතිනය කොසොල් රජරුවන්ට දුවක් දෙෙන්ඩ නමුත් කොසොල් රජරුව කියල කෙන මහ බලසම්පන්න රජෙක් ඒහින්ද ඉල්ලීමට එකහලා විරුද්ධ වෙන්ඩත් ඒත් හොඳ මදී. රජ්ජුරුවන්ගේ ඉල්ලීම සම්පූර්ණ වෙන්ඩත්ව ඕන හැබයි සාක්‍ය කුමාරිකාවක් නොදෙන්න්ටත්ව ඕන දෙකම කොහොමද කරන්නේ සාක්‍ය රජවරුන්ට දාසකන් කරනය ඒ දාසයකට ලැබිල හිටිය වාසභකත්තියා කියල දුව දාසයකගේ දුව රූපයෙන් ඉතාම ලස්සනයි ඒ නිසා කල්පනා කලා එහෙන අපි වාසභකත්තිය කොසොල් රජරුවන්ට දෙම කියලා කොල්රජර පනිවිඩ කැරිය අපි විවාහයට සූදාන හැබැ කොසල් රජ්ජුරුවෝ දන්නවා සාක්්‍යෝ කියල කියන්නේ හොඟක් මාන්නක්කාරයි. සාක්‍ය කුමාරිකාවක් දෙනව කියල කීවට ඇත්තටම දෙනකෙන සාක්‍ය කුමාරිකාවක් නොවැෙන්ඩ පුළුවන්. ඒක හරියටම තහවුරු කරගණ්ඩ ඕන නිසා ඒ දුවයි හතයි එකට කෑම කනුවද කිය බලට දයි රජරු එකට කෑම කනවද කිය බලට ඉ සේවකයෝ ඒකාරණාවත් පරීක්ෂා කලා කොසල් රජරුවන් යය ඇැබ සා්‍ය රජවරු ඒ සේවකයන්ට පේන්ඩ දුවත් තාත්තත් එකට ආහාර ගන්නවා වගේ ආහාර මේ සිට වාඩි කරවල ඒවාගේ කටයුතු ටිකක් කළ නමුත් එකට ආහාර ගන්න නෑ අරගොල්ලට එක තරු ගණඩක්ත් බෑ ශස්ත්‍රීය මායන් කියල කොටසක්තිය නොවන්නේ. ඉති මේවාගේ දේවල් පාවිච්චි කරලා අර පරීක්ෂණයට හිටපු පිරිස මුලා කළ. ඔවුන් රජරුවන්ට දැනුන්දුන්නා මේ හැබෑම සාක්ක්‍යකු මාරිකාවක්ම තමා කියට. විවාහයත් සිද්ධ වුණා රජර වාසභකත්තියට බොහෝම ක්‍රියයි. රජරුවන්ට දාවව වාසභකත්තියායට දරුවෙකුත් ලැබුණා ඒ පුතෙක් කොසල් රජිරුවන්ට බොහෝම ලෙංගතු රජිරුවන්ගේ මිත්තනිය කිටිය උඟාක් අයසයි. රජරූ දාසයකතේ පනිවිරයක් යැව්ව වාසභකත්තියටට පුතෙක් ලැබුණ නමක් යෝජනා කරන්න කියට. පනිවිඩේ අරංගියපු මේ ඇමතිවරයා කංගහනෝ මදි කෙනෙක් ඉති ගිහිල්ල මිත්තනයට කාරණාව කියහම ඇ හොඳටම දන්නවා රජ්ජුරෝ වාසභකත්තියාට බොහෝම ප්‍රියයි කියලා වාසභකත්තිඇත් එහෙමයි ඔවුන් දෙන්නට දාව ඉපදිච්ච පුතාට වල්ලබ කියලා නමතියන්න කියලා කවා වල්ල බයි කියලකෙන ඉතාම සමීපයි කියන එකන ඇති වල්ලබ කියලා නමතියමු කියලා යෝජනා කළ ද අර ඇමතිවරයට කංයහෙනවා ඩයිනි ඔහට ටිකක් දුර යනකොට මේක මතක තිබේ විඩුඩබ කියලා වල්ලබ කියනෙ කමතකුබබ. එ රජරුවන්ට වෙල කී එහෙම රජරු නමතිබ්බෙත් එහෙම. විඩුඩබ කුමාරයා ටිකක් සෙල්ලං කරන දුවන පයින්න තරුණ වයිසටාවට පස්සේ අම්මග අහනවා මට නැද්ද කිර අම්මලා කිරිය අත් ලා ඉන්නවා ඒ ඇයින්න හුඟක් ඇත සාක්‍යදේශී මට ඒගොලු බලන් ඕන කියල කීවා. වාසපකත්තියා හොර රහස පනිවිඩයක් කැරිය පුතා එනවා කිරියම්මයි කිරියත්තයි බලන්ඩ හැබැයි අපි අතර තියෙන රහස පුතාට දැනෙන්ට දෙෙන්ඩෙපා කියලා. විිරුඩුප කුමාරයා මහා රාජකීය පෙරහැරකින් කිරියම්ම කිරියත්ත බලඩ ගියා සාක්‍යයන්ගේ මානය කොයි තරන්ද. විඩුඩප කියන්නේ දාසයකගේ පති. එතකොට විඩුඩභ කුමාරයට වඩා බාල දරූ විඩුඩබ කුමාරයට වද ඉන්ඩෝනය. සාක්‍ය දරුවෙක් ලව්වා විඩුඩබ කුමාරයට වන්ද වඩවත් කැමතිරේ. ඒනිසා බාල දරුව ඔක්කෝම පිට කිරවා. වැඩි හිටියෝ විතරයි ගිහිල පිළිගත්ති. ද එකට විඩුඩ බැහැමෝටම වඳ නොමිස. සාක්ක්‍යවැදනය කාටව දවස්කීපයක් මංහිතනි ඉන්නවා. විඩව කුමාරයත් එක ආපු පිරිසට ආහාරපාන අනක් හැම දීකින්ම හොදට සංග්‍රහ කළ. කිසිම කාරණාවක් සැකයෙක් උපදින වි දැනෙන්ට තිබ්බම නෑ. හැබැ ටික දවසක් ඉඳලා විඩුඩබ පිටත් වුණා.ඒ පිටත් වනාට පස්සේ. දාසයින්ට කියලා තිබුණ විඩුඩබ ඉඳගෙන හිටපු පුටු ටික හෝදන්ඩ කියලා. එතකොට පිනතින මේ කාරණාව ඉතාම අහඹු සිදුවීම. සාක්‍ය වන්සේ දාසකන් කරන දාසියක් මේ පුටුටික හෝදනකොට ඇය කියනවා මේ දාසිගේ පුතා ආවෙනත්තං මේ කරදරේ නෑන අපට කියලා.ඇති නත්තන් පුටු හෝදන්න වෙන්නේ. හෙම කිය තමයි හෝදන්න දැගතකොට දාසියක් තමයි කියන්නේ දාසිගේ පුතාාවනත් තං මේ වැඩේ අපිට වෙන්න කියලා එතකොට සාක්‍ය වන්සේට සම්බන්ධ දාසිය තුළත් තිබිලතින පුදුම මාන්‍යය හැබැයි මේ වෙලා මංකිව වන හමුු සිදුවීමක් කියලා විඩුඩප කුමාරයාගේ ආවිද්‍යයක් අර වාඩි වෙලා හිටපුතැන බැරි වෙලාගල්ලා ඒක ගෙනියන් එනවා සේවකි සේවකයට ඇහෙන අර දාසි කියන කතාව ඒක ගිහිල් විඩුඩබකුමාරයට කියනවා ආං එදා ඇතිවිච්ච දවේශයේ මම රජවන දවසට මට මෙහෙම සලකපු මේ ඥාතිීන් නොක්කොම සමූල ගහතනය කරනෝ කියෙන හිතුවා ඇ පස්සේ කාලි කොසල් රජුරු මරණයට පත් වුුණ විඩුඩබකුමාරයා රජවුණ රජවලා ටික කාලයක් යනකොට කාරණාව මතක් වුණා තමන්ට අඩුවට සලකප හැටි එතුකට දැම් මෙත ෙමේ පරාභව සූත්‍රයට සංමගාමීව මෙතන ස්මතු වෙන්නේ සාක්‍යන්ගේ මානයේ ජාතිත් හද්දු ගොතත් ද ජාතියෙන් ගෝත්‍රෙන් තදවෙලා හිට පු නිසා කොයි තරන් විනාසිකට මූන පන්් සිද්ධ වුණන්ට මෙලොවම මොනතරන් පරිහානයකට මූන පාණ්ඩ සාක්‍යවන්සිකයන්ට සිද්ධ වුණද කියන කාරණාවයි මේ ඉස්මතු කරන්න. විඩට ප රජුරුවෝ විශාල සේනාව කරගෙන යුද්ධටාව. හැබැ අපේ භාගිත වහස එක දන්නවා. ඒක දැනගෙන බුදුරජාණන් වහස පෙරමඟට වැඩිය. රජුරුුව ඇතින් දැක්කා බුදුරාන් වහස වැඩන්න. ගංගලග කොල අඩු ගහක්යට තමයි වැඩයි. රජ්ජුරූ පිරිස මඟ නතර කරලා බුදුරජාණන් වහස ලැඟට ඇවිල්ලා වැඳල ආහනව ස්වාමීනී මේ තරන් හෙවන තියෙන ගස් මේ ගංගවුරේ තියෙනකොට. භාගිතුන් වහසේ ඇයි මේ අව්ව මේ නටු ගහක්යට වැඩයි. රජ්ජුරුවන්ට දුන්න උත්තරේ තමයි මහරජය. ගගෙන් එහ පැද්ද තියෙන සාක්්‍ය දේශේ ඒ ඉන්න මග නෑ දැයිු ඥාතීන්ගේ ලේසුවඳ අරගෙන හමාගෙනයන මේ සුළඟත් මට සැපයි එතකොට රජරුවට ආය යුද්ධට ඇන්නබේ රජ්ජුරු ආපහු ගියා හැබැයි ආය මාසකීපයක් ගලා රජ්ජුරු ආයන එදත් බුදුරජාණන් වහස මුණ ගැහිලා අපහව ගිය නි වතාවටත් ආයි මාසකින් හමාරකින් එනවා එදත් බුදුරජාණන් වහසසිමුණ ගැහලා පහෝගිය හතරවෙනි වතාවිත් වෙනවා හැබැයි ඒවෙලා අපේ භාගිතන් වහසසි කල්පනා කළා තුන්වතාවක් මං විඩුඩබව නතර කළා නමුත් ඔහුගේ පැමිණීම ඉවරයක් නෑ මොකක් හරි ඥාතීන්ගේ සස්සරගත අකුසලයක් තියෙනවාද මහා කරුණාවෙන් අතීතයේ බලන්න නුවනි භාගිතන් වහසේ විමසලා බලහම මේඇයි සංසාරි කරපු අකුසල කරමයක් විපාක දෙන්න තියෙනවා මොකත් දී අකුසල කර්මයේ පෙරභවයක මාලුවල්ලන්ඩ ඕනෙ නිසා විසසහිත වැල්ජාතියක් තලල වතුර වලකට දාළ තියෙන එතොට අර වැල්වල තියෙන විසනිසා ඉන්න ජලජ ජීවින් ඔක්කොම මැරුණා. මත්තලා මැරිලා උඩේන ලොකු ලොකු මාලු ටික මේ ගොලු අල්ල ගත්ත. එතකොට පොඩි පැටව මාළු එරෙන්ඩ වතුරේ අන්‍ය සත්තු සියරුදනාව මැරෙනවා. එතකොට මේ වලේහිටපු සියලුම ජීවිීන්ගේ සමූල ගහතනයක් සිද්ධ වුණා. ආංගේ අකුසල කරමේ නිසා සංසාර බොහෝකල් නිරේවල් වල පවා දුක්කිිඳදල දුක්කිිදල මෙ සසර ගමන ඇවිල්ල තියෙන්. නමුත් ඒක අවශේෂ කරමය තාමත් ඉතිරු වෙලා තියෙනවා. මේ විපාක දෙෙන්ට හදන්නේ ඒ කරුමය. ඒ නිසා බුදුරජාණන් වහසේ එදා පෙරමඟට වැඩී නෑ. රජ්ජුරු සිත් සේම ගංීවරටම ගමන් කළා. දැන්ගිහිල්ල අචිරවතී ගගේ මෙහා යවුරේ කඳවුරු බැඳගෙන ඉන්නවා හෙට දවසේ සාක්‍ය දේශයට පහරදට සාක්‍ය රජවරු හරි දක්සයි මාන්‍යය වගේම තමයි යුදහැකියාවත් නමුත් කවදාවත් පාණගහත කරන්නේ නෑ සාකි රජවරු රැකපු සීලේමකක්ද ද අපට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිති පන්සිල්ලා රක්ෂා කරන්න කියලා අදාවත් පන්සිල් උල්ලංගනය කරන්න එපා අපිට දේශනා කළේහෙම. මොකද මේ සීලය අත්‍යාවශ්‍යමයි ඊළඟට උපදින තැන මොකක්ද කිය එක තීරණය කරන්න. සීලේනය තිවුණනත් උපදිනවා හැබැයි සතරපායි කොහරි. සීලය තුළින් තමයි මනුලොව උපදිනවද දෙව්ලෝ උපදිනවද කියන කරුණු තීරණය කරන්න ඉ බෞද්ධයාන්ගේ නිත්‍ය සීලය පන්සීල් එක බෞද්ධයන්ට විතරක් නෙමේ භගිතතුන් වාස දේශනා කළ සකල සත්ව ප්‍රජාවම ආරක්ෂා කරගතයතු සීලයන් මනුස්ස ප්‍රජාව ඉති එතකට අපි කල්පනා කරන්න ඕන පන්සිලුත් නැත්තන් අපි ළඟ අපි කොයි තරම් ප්‍රපාතියක දෙන්න සතරපායෙන් එකාපායක් වෙන තෙරිසං අපායයේ ඉන්න සත්තු ගාවත් පන්සිල් නෑ එතකට නිසත්තුන්ට කොහොමත් පන්සිල් රකින් බැහැ. ප්‍රේතියන්ටත් බැ. එතකට මිනිස්ු වෙච්චා අපිටත් ඒ බැරි නම් අපිළඟ තියෙන උසස්කම මොකක්ද වටිනාකම මොකක්ද. අර සත්තුවයි අපි අතර තියන වෙනසමකද. මේවාගේ කාරණාව ගොඩකට ගිහිල්ල අපි හිතල බලන්ඩෝනොවකරු. හැබ අපිට නති පන්සිල්. සාත්‍ය වන්සිකයන්ට නති අටසිල්. බාඩ කොයි තරන් වෙනස් ද කියලා. නිත්‍ය වූසීලය අෂ්ටන්සි මේ කාරණාව කියහම මෙට කලු තුඟක් දෙනෙක් අහලා තිබුණන ප්‍රශ්නයක් තමයි. සාක්්‍යවන්සිකෝ නිත්‍ය වශයෙන්ම රකන්න අෂ්ටාංග සීලයේ නං ඒගොලු කොහොමද දරුූ හෙදී කියලා. බ්‍රහ්ම චරියාව කොහොම දාරක්ෂා කළින් සාක්‍යවන්සිකයොත් මුලින් රැකපු සීලය පන්සී. මංහිතන්නේ සාක්‍යවන්සිකයන්ට මේවාගේ අනතුරකට මූුණ දෙන්ට සිද්ධ වෙන බව විඩඩබ එන්න කලින් තමයි භාගිතුන වහස දන්නේ. ගේ ඥාතීන්ට අනතුරූ උපදරෝ තියනවාද කියලා බලන්නන්නේ ති ාිතු හස සාමානිකෙනෙක් දිහා බලනකොටත් බලනවනි කෙනෙක් ගුණපුරන්ට බාගිතුන් වහසගෙන් ම හං ඉල්ලගෙන යනකොටත් වනන්තර ගත වෙන්ඩ ඒ වනන්තරයේ ඒ පුද්ගලයාට කරදරයක් වෙනවාද මේ යනතැන සුදුසුද කියන කාරණාව භාගිතුන් වහස බලනවා භික්‍ෂූන් වහසල තිස්නම කමටහං ඉල්ලගෙන වනාන්තර ගත වෙන කොට රජාණන් වහස බැලුව න්වහසලට ොක්ර රයක් කැලේදී වෙනවාද. ඇත්තරම ජීවිත තර්ජනයක් මේ කැලේට ගියාහම ඇති වෙනවා. එතකොට උන්වහසලලා ඒ ජීවිත තර්ජනයෙන් බේර ගණ්ඩෝනේ. බේරගණ්ඩ සුදුසු කෙනත් භාගිතන් වහසේ උන්වහසලත්ක යවලු. හැබ උන්වහසලට ඒ කාරණාව කියන්නේ නෑ. ඒ භික්ෂූන් වහසලට සඳහන් කරන්නේ කමටහන් දීල ඉවර වෙලා යන්ඩ සාරිපුත්තයන් මුණගැහිල අරන්නට ඇඩ. එතකට සැරියුත් මහරහතන් වහන්සේ හනවා ඔබහස මෙහෙවැඩී එයි උන්වහන්සල කියේනවා ස්වාමීලි දන්නේෙ නෑ භාගිතුන් වහස තමයි අපිට ඔබහස මුණග හෙඩකිවී. සාරිපපුත්තයන් වහස කල්පනා කළ නිකරුණේ පිරිසක් මංගාවට ඒන්නේ නෑ. මොකක් හරි හේතුවකට ඒ ව. රුත් රහතන් වහසගේ ප්‍රඥාවෙන් එක දැකලා සංකිච්ච කියන රහත්්‍යච්ච සාමනේරයන් වහන්සේ නමක් උන්න වහසලැක්ක වන ඒ සාමනේරයන් වහස තමයි මෙ තිස්නම බේරගන්න ඇ හොරු වනවා බිලිපූජාවකට භික්‍ෂුව කරංයන් සාමනේරයන් වහසේ තමයි දිරිපත්ව හැබැ අර කවුරුවත් දන්නේ නෑ හත් අවුරුදු වවායසය වුණනාහට මේ රහතන් වහස නමක් කියලා ඉති ඒ වගේ එක එක්කෙනාගේ ආරක්ෂාව පිළිබඳව භාගිතන් වහසේ බලතනවා. දුරජන් කොහොමත් ඥාතීන් පිළිබඳව බලන්නේ ඇති. බලනොකොට මේ කාරණාව භාගිතනන් වහසේ දකිනවා. එතුකොට තව කෙනෙක් ප්‍රශ්නයක් පිනතුන නගන්ඩ පුළුවහන් සාකියන් සංසාර කරගත්ත කරුමයක් මේ විදිහට විපාකෙන්ට එනව නං. ඒක බුදුරජාණන් වහසේ කලින්ම දන්නව නං. යි ඩුඩබව නවත්තන්ට තුංගතාවක් පෙරමගටාව කියලා. ප්‍රධහන කාරුණාවක් තමයි සාක්‍යන්ට න කරුමයක් විපාක දෙට තියෙනවා. නමුත් විඩුඩපට භාගිතුන් වහන්සේ විශේෂයෙන් අනුකම්පා කරනවා. මේ කරුණාව විඩුඩබ කෙරෙහිත් යොමුකරල තමයි පෙරමඟටයන්නේ. ඇ විඩුඩප මේ සාක්ක්‍යන්ට කරුමයක් විපාක දෙන්නඩ යන බව ඇත්ත නමුත් විඩුඩව සංසාරයට මොන තරම් අකුසල් කන්දරාවක් ැස් කරනවාද සාක්‍ය දේශේ සමූල ගාතනය කරනවා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ආරයෙන් වහසේලාන්නේ සෝවාං විච්චායි සකදාගාම විච්චයි සාක්්‍යන් තර ඉන්න වැඩිපුර එතින් මේ ගාතනය කරන්න ඒවන් මහා ආරයන් වහසේලා ඒක විඩඩට සංසාරයට කොච්චර බලපානවාද සුළු පටු ප්‍රමාණයක් කියල නෙමේණනි සඳහන් කරන්න එක් ලක්ස හැට අටදා හක් මරුව කියල කියෙන්. ඉතිකො එක් ලක්ස හැට අටදා හැතුළේ ආරයන් වහන්සේල කීදාහකින්න ඇත්. ඒක විඩුඩබට තමයි පාඩු. ආයන් වහසලට පාඩුනෑ විඩුඩබට තියෙන කරුණාව නිසයි මේ පෙරමඟට එන්නේ එක හේතුවා. එතකොට මේ අනතුර ඉදිරයේදී ජීවිතයට එළඹෙන බව දන්න නිසත් එක්ක වෙඩ ඕනෑ ගිතුන් වහස දේශනා කළ අටසිල් සමාදාන්ෙන්ට කියලා ද රජ්ජුරුවන්ගේ ආහානවා මහරජ සීලයක් ආරක්ෂා කරනවද එහෙමයි ස්වාමීණී දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනවා පන්සිල් රැක්කහම ඇද්ද කියලාහැ ඒතේතුකොට ඒකා අපිට තේරෙන්නේ නමුත් සාක්්‍යන්ට තේරයෙනවා මහා ප්‍රඥ්ඥාවන්තයි පන්සිල් රැක්කහම ඇද්ද කියලලා භාගිතුන් වහසේ අපෙන් ඇහුවයේ ඊට වඩා උසස් සීලයක් ඕන නිසා වෙන්න ඇති රජ්ජුරුවන්ට ලැජ්ජ හිතුණ පන්සිල් රැක්කහම ඇද කියෙ ැහූ හම එතකොට හිතන්නක පන්සිල් නැතිකොට අපි කොහම ලැජ් ඩෝ නැති කියලා. එදා තමයි ස් සඳහන් කලේ ස්වාමීණී ඒනම් අද පටන් දිවිහිමීන් අටසිල් රැකිනෝ කියලා. ආං ඔය කාරණාවත් එක්ක තමයි අටසල් රකින්ට තීරණය කළි. එතනන් දල බ්‍රහම චාීවාසයක් ගත කලා මිසක් ඊට කලින් හිටිය පන්සිල්මත ඉති අෂ්ටාංග සීලි ආරක්ෂා කරගෙන ඉන්නවා දිවි හිමියෙන් සිිල් උල්ලංගනය කරන්න නෑ. නමුත් ඉතින් මේ පරපුර රැක ගණ්ඩෝනේ සාක රජවෘත්තික කටුවත් යුද්ධ කරන්න බැ පිනතු. බංතනය සාක්‍ය වන්සේ ඉතිහාසයේ මූලාරම්භේ ඔය මහා සමය දේශනාවෙන්හම අපේ හලා ඇති. කපිලවස්තු පුරේ හැදෙන් එහෙම ක අපිලක කියන විෂිවරයා සඳහන් කලානේ නුවරක් හදනවනං හදන්න හොඳම තැන මෙතැන මෙතන උපදින කෙනෙක් හරි ශක්තිමත් මෙතන මැඩියෙක් ඉපදනුත් ඒ මැඩිය නයාටවත් බයනෑ මෙතන මුයෙක් ඉපදනුත් ඒමවා සිංහයකුට කොටියකුටත් බයනෑ මෙතන විශ්වයේ එහෙම තැන ම් ඔබල නුවරක් හදනවනං ඒ නුවර මෙතන හදාගණඩ කියලන කියන්නේ. ඒ රිෂිවරයගේ අවවාදවංශාසන මත තමයිඒනුවර හදන්නේ රිෂිවරයාගෙනම කපිල රිෂිවරයා මූලික කරගෙන නුවර හදපු නිසා තමයි කපිලවස්තු පුරේ කියල මුලි නංකලි ඉති එතකොට එතන ඉපදිච්ඡාය කාටවත් පරදින්නේ. සාක්චය ඒතරම්ම යුද්ධර දක්ෂයි සඳහන් කරනෝ මේ යුද්ධකට එළඹුණහම පිට එල්ලගෙන ඉන්න කූඩෙෙන් ඊතල අරගෙන දුනුදී ඇදල මුදාහැරල ඊළඟ ඊතලි අත ගණ්ඩා අත පිටිපස්සටියාවනවා පේන කාටවක් කියලා දුන්නත් තල කූඩ අතන අත ගමන් කරනවා පේන කියල කියන්න ඒ තරම්ම වේගවත් ඒ තරං යුද්ධට දක්ෂ රජවරු විඩුඩපට භාර දෙනවා බයිකර් යුද්ධේ ොන්න තරන් දක්ෂය ඇද්ද කියන යාටරනාාව පැහැදිලි කරනවා ප්‍රාණගාත කරන්නේන මේ විදින්න බය කරන්න එදේ විදින ඊතල ගගේ ඒහා පැත්ති දස් ගානකින්නවා ඒ ගොල්ලන්ගේ මේ කම්පෙත්තා අතරින් ඊතලි යල ඇැබ හීරෙන්න්නවත් න අත පාත් කරගලනොට මේ කිහිල්ලාස්සෙන් ඊීතලයනවා අතයි ඇඟයි අතරින් ගී තලයනො ඇගලී ඇතිරින් ගීතලයනො පාද දෙකාතරින් ගී තලයන එතකො අපේ පාද දෙකාතතිරින්ගයත් ඉස්සරහහින්න කෙනගේ කකුලිේොත් ව දින්න බැයි එහෙමොත් වදින්නේ විදුලිබ රජරෝකීනවා දුවම දුවම කියල ඒයි මරජ දුවන්න කියල පුරෝහිත හගුහම ගනවා පේ නැද්ද වැස්ක වෙහිබින් දවා ගී තලෙන්න කිය නමුත් මේ පුරෝහිත බමුණ දන්නවා සා්‍යෝ කවදාවත් ප්‍රාණගාත කරන්නේ කියලා මහරජ කරදරෙක්නෑ පිටි පස්ස ඇල්ල බලඩකු අපි පිරිසට හානි වෙලාද කියලා මහරජ සාක්ක්‍යෝ කවදාවත් ප්‍රාණගාත කරන්නේ ඉන්න බයිවෙන්ඩි පව කට කියනවා බාණ්ඩ සාක්‍යන්ගේ කරුමයේ විපාක දෙන්ඩ මේ පුරෝහිත බමුණ දැනක හිට පැටි මේේ. ක්කෝ ප්‍රාණ ගහත කරන්න බයවෙන්්පා කියලකිවී රජව රත්සාහ කරන්න බයි කරල එලවන්නේ ඉති කරමය ඒ කියන්නේ තරම් මුත්සන්නයි සාක්‍ය දේශයට ඇතුල්ලුණ සමහරයනං දෝගන දෝගන ගෙහිල්ල තන පඳුරු බදාගත්තා සාක්්‍යද කියලා අහල තමයි මරන්නේ සාක්‍යද කියහට ඕව කියන්ුවන ඕව කියියවුත් මරණන්න අපි කියන සම්ප්‍රලාප කිය සම්ප්‍රලාප නම සම්යක් ප්‍රයෝග බොරුවක් නොකිය බේරෙන ක්‍රමය ඉති තනපඳුරු බදාගත්තායක හිල්ල හක්වාම සාක්්‍යද කියලා උපයක් ැටියට සඳහන් කළා මේ ශාක නෙමේ තෘුණ බඩු කාරණවාපු හැට ඹත් සා්‍යද කියලා හනකොට මේ ශාක නෙමේ තෘන හරපුත්ගල තරුන්ගති මසාක්්‍යන මේ කිව ඒය බේරුණා සමහරය කියල උන පඳුරු බදා ගත්තා. ඇවිල උබත් සාක්ක්‍යද කියලාහනකොට මේ ශාකනෙමයි වන බේරුණ සාක්‍ය කියල කියාපු හැමෝම මැරුවා ඉති සඳහන් කරනවා ගංගාවක් වගේ ලේගලනවා කියලා ඇ දෙක් ක්ස හැටදහ. දරුව ලබෙන්ඩේ හිටපුුවම්මල ඒඇයිගේ කුස කපල දරුව ඇලියට ඇදලා උඩට විසිකල්ල කඩුමුණ තැල්ලුව කළ කියන්නේ. එතකොට දැන් මේ විනාසේ සිද්ධවෙන්නේ මේ ජීවිතය මොන හේතුව නිසාද ආංගර ජාතියෙන් තදවීම. තමන්ගේ ජාතිය ගෝත්‍රය ගැන මහාමාන්‍යයකින් හිටපු නිසානේ දාසිගේ පුතා කලා හැල්ල කිරී. එතකොටේ ජාතියෙන් ගෝතරයෙන් තදවීම මෙලොව පරලෝ විනාසයට හිතුවක් සාකයවරුන්ටනම් බරලව හනියක් වුණේ නෑමතන මක දොක්කොම සිිල්වත්න සුදුස සුදුසු දිව්‍ය තලවල තමයි උපදන්නේ නමුත් ඒක ලක්වෙච විදුට ප රජ්ජුරු මේ වෙනකටත් මහ නිරේවල්ල දුක්මිද මේ මහා ප්‍රාධයක් කරලා කොට පින්නතුන මේ කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට අපි මේ සංසාරය කොයි තරන් වැරදි කරල තියෙනවාද වැරදි කරර වැරදි කර නිවැරදි බව පෙන්නන්ට උත්සා කරනවා නමුත් සංසාරය කරගත්ත වැරදි නිසා තාමත් අනාගතයේ දුක්පිණින්න හේතු කාරණා එහෙම්මම යෙදිල තියෙන අපි නිවැරදිී කියලා කතා කරන්න අපි හැරි කැමති නමුත් මේ ජීවිතත් හංගගත්ත වැරදි ගොඩක් තියනවා පෙරජීවිතවල කරපු වැරදි ගොඩක් තියෙනවා අපි බුදුරජාණන් වහන්සේළඟටත් ගිහිල්ල වැරදි කරන්නෑ කියල පොරොන්වීනවා ඇත්තටම අපි වැඩියෙන්ම වැරදි කලාන කාටද වැරදි කරලා ඇත්ති තැන් විඩුඩබ රජිරුවන්ටේ තු වතාවක් බදුරජාණන් වහන්සේ මගදි මුණගැහිල්ල ආපහු ගියා. රජ්ජිරුවන්ට තේරුුණේ නෑනේ මම තුන්වතාවක් සාක්‍ය දේශේ සමූල ගාතනය කරන්න යනොට ඇයි බුරජාණන් වහස පෙරට එන්නේ. හරියට ශ්‍රද්ධාව ප්‍රඥාව තිබුණන කල්පනා කරන්න දෙයක්. අවස්ථා තුනේම බුදුරජාණන් වහසේ මට මුණ ගහුණියයි එනම් මා නොයා යුතු ගමනක් මෙතැනතින්නේ ට එහෙම හිත ්‍රඥාවති බුණන අ ්‍රජර සමහරලාට නිරේ නි දහස් එම ප්‍රඥාව ජරුවන්ට තිබුණන ්‍රද්ධාව නැති නිසා ද්ධාව න නමේ බුදුරජාණන් වහන්සේ ගෙන ීම ශ්‍රද්ධාවක් තියන නත් ඒ ්‍රද්ධාව මනාව ප්‍රज්ඥාවක මුහ කරලා කල්පනා කරලා මේ මොන හේතුුව නිසාදමට මුණ න්නේ ඒ කාරණාව කළමනා කරණය කරගඩ බැරිවුුණා ඒ නිසා භාගිතුන් වහසට කළේ වරදක් එම හින් ඇද්ද බලන්නකු මුණ ගැහි ගැහි කියන්නේ සාක්‍යදේශයට යන්්ඩ එපා කියන නමුත් ඒක අහන්නතුූ කරන්නේ වරද ඒ වරද ප්‍රතිඵලයක් කැටියට තමක් නිරයට එතකොටම සඳහන් කළේ තැ රජ්ජුරුවෝ එතන වරදක් කලා වගේම පත් මේ ලෝකෙ වැඩියම්ම වැරදි කලානම් පිටතනි වැඩියම්ම වැදි කරලතියන බදුරජන් වන් සිට අපි විසින් වැඩියම්ම වැරදි කරලා තියන්නේ බුදුරජාණන් වහන් සිට එම හිතෙන් නැද්ද අපි එච්චරම වැරදි කලාද කියලා ද මේම හිතන්නකු අපි උපක්‍රම සීලීව කාටහරි කරදර කරන්ඩ නොයෙක් නොයෙක් දේවල් හොර රහසේ යටින් කරනවා ර්ථිකේ වට්ටන්ඩ වේවා අධ්‍යාපනයෙන් වට්ටන්්ඩ වේවා රැකි රක්ෂාවලිින් දළ දාන්ඩ වේවා නොයෙක් උපක්‍රම යුදනවා. මූනට හම්වෙෙච් හම ඉතාම හොඳදට හිනා වෙලා මිතරත්වයෙන් කතා බා කරලා එකට ඉඳගෙන කෑම කාල එහම ඉන්නෝ අපිගේ නට ද යටටින් ඉදර ගෙනියනවා කියලා. ඒවාගේ මිනිස්සු කොච්චර කටයටි කරනවාද. නත් අරපුදගෙලා දන්නේ නමුහමගේ ෙල්ල පන්් යටටින් කොච්චර ේවල් කරනවාද කිය. ඇතරම අපි බුදුරජාණන් වහන්සේ ලඟටගේ හිල්ල මල් පූජ කරනවා වඳීනවා බුද්ධ පූජාවල් කරනවා සමාවඉල්ලනවා මෙතැන් පටන් අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වාම වෙච්ච වැරදිවලට සමාවන්න කියල සමවිල්යවා ඇැ ඉල්ලලා මොහතක් ට ආයත් කරන්නේ වැරදි එකට බුදුරජාණන් වහන්සේ දන්නවා අපි හොඳ අය වගේ ඇවිල්ල බුදුජාණන් වහසිකව වැැඳ වැැද නොෙක් දවල් කලාාට අපි භාගිතුන් වහසට කොයි තරන් වැරදි කරලද කියලා අද හිතල බලන්නපු අපිට දේශනා කළ නිති පන්සිල් රැකගණ්ඩ කියලා එතිමට තාම උනන්දුවක් නැත්තං ඇත්තටම මේ කරන්නේ භාගිතුන් වහස වචනයට පිටුපාන වනමීද අම්ම තාත්තා වේවා ගුරුවරයක් වේවා අපිට යම් අවවාදයක් කරහම අපි අවවාදය උල්ලංගනය කරනව නං අපි කරන්න මව්පියන්ට වරදක් නෙමේ ගුරුවරයට වරද වරදක් නෙමේද එනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ නං මේ පන්සිල් උල්ලංගනය කරන්න දෙපා කියලා දසාකුසල් කරගන්න දෙපා කියලා කේලං කියන් දෙපා පරුස වචන කියන්න දෙපා හිස්ෝචන කතා කරන්න දෙපා මේ අෞක්කොම අපිට කරපු අවවාද. එතකොට ඒ අවවාදවලට අපි ගරු කරන්නේ නැහැ කියලා කියන්නේ. අපි වාගිතුන් හසට වැරදිනේද කර. උදේදලා රෑවෙනකං අපි ඔය වැඩ කර කර ඉදල්ලා හැන්දෑවට ගිහිල්ල කියනවා අනන්ත සසරපට මේ මොහොතු දක්වාම වෙච්ච වැරදිවල්ට සමාාවෙන්ඩ කියලා. කාරණාව හරියට වැටහෙනවනං ් හිතෙනවන දහම කියන්න කියල ඉර වෙච්ච ගමන් ආයත් පටන් ගන්නේ උන්වහන්සට එරහි වෙන වැඩ නිසා න්නතිනේ බුදුරජාණන් වහන්සේ විඩුඩබටවෙ වඩගේපු පිහිට විඩුඩබට තේරුරෑ දීපංකර පාදමූලේ අතට ලබිච්ච නිවන අතහැරපු මහබෝස්තාාණන් වහන්සේ මේ සංසාර ගමන තමන් වහන්සේගේ අතට ලැබිච්ච නිවන කෝටි ප්‍රකෝටි වාරයක් අත්හැර අපි වෙනුවෙන් එහෙම අත්හැරග නැවිල්ලා ලොතුරා බුද්ධත්වය ලබලා අපට දේශනා කලා සසර හරි භයානකයි මේ සංසාරය රැකවරණය කොයාගන්නවනන් මේ දේශනාවට අනුව කටයුතු කරන්න. බොද අපේ රැකවරණය වෙනුවෙන් එච්චර දුක්ි ලවිල්ලතිී. අපි වෙනුවෙන් එච්චර කැපකිරීම් කරලා අපිට කරලතියන අවවාද අපි පිළිගන්නේ නැත්තං. ඒකයිමම සඳහන් කළේ බුදුරජාණන් වහන්ේට අපි තරන් වැරදි කරපු කිසි කෙනෙක්න. ආගේ නිසා හිතේ ලැජ්ජාවක් නැතුව ජීවමාන සංඥාව ඇතිකරගෙන භාගිතුන් වහසේ ළඟ ගිහිල්ල සමාව ඉල්ලන්ඩනං අපි අද අදම තීරණය කරඩෝනේ අදින් පස්ස නං උපරිම ප්‍රමාණයක් භාගිතුන් වහසේ පාකිීපු හැමදෙකිම වලකිනවා කියලා. එම නැත්තන්න සමවිල්ලන නං ලැජ්නැති කෙනෙක්. ඔ කාරුණාව මනාව ජීවිතයට එකතු කරගත්තහම් අදත් සමවිවෙල්ලන්ට ගියහම දවල් කියපු බොරු ටිකත් මතක් වෙනවන. කරපු අංචාවලටික ගත්තු අල්ලස්්ටික ඒවාගේ දවලුත් මතක් වෙනවන ආ එහෙම කරන්න හිතෙන්නේනෑ. එක ාගිතුන් වහසිගාවට යන්න්න හිතෙන් නැතිවෙයි එහමතන් වැරදිටික නොකර ඉන්න හිතනැති. වැරදිටික නොකර ඉන්න හිතයි. ඒ කාරණාවෙන් ජීවිතය හදාගෙන ජාතීන් ගෝතරෙන් ධනයෙන් මානයකට පත්වෙෙන්නේ නැතුව ඉතාමත්ම නිමිච්චේ නහතමානී අය හැටියට භාගිතුන් වහසටම කීකරගෙන්ද වෙනවා මානය බාගිතුන් හසේ අත්තරෙන්ට කියාපු දුර්ගුණයෙක් නේ දැගේ දුරගුණේ තාමත් තියෙන නිසානි විනාශසවලට මූුණ පන්නේ එම් ඒ දුර්ගුණේ තියාගැත් අපිට ගිහිල සාවාවිල්ලඇට කොමත් බැර වවා. ගේ නිසා මානයේ නැමති දුර්ගුණේ තැර භාගිතුන් වහසේගේ හැම වචනයකටම දිවිහිමයෙන් කීකරු වෙලා කටයතු කරන්න පුළුව හන්නන් ඒ පුද්ලයාගේ මෙලවත් දියුණුවන පරලවත් සුගතිගාමී වෙලා දියුණුවෙන් දියුණුවට පත්වවා ඔහුට නිවරණ බොහොම ළඟ කෙනෙක් බවට පත්වෙන ඔහු නිවනට බොහොම වේගෙන් ලං වෙන කෙනෙක් බවට පත්වෙනවා කියන කාරණාව නිතරම මතක තියාගෙන මේ ජාතියෙන් ගෝත්‍රයෙන් මානයයක් ඇතිනො කරගණ්ඩුව. ුලවසයෙන් මානයක් ඇති නොරගන ජීවත් යෙන්දවෙන ඒව මේ සසරට උපකාරවෙන දේවල්ලිමින් ධර්මදේශනවර කාලයේ නිවා වෙලා තියෙන නිසා මේ උතුම් වූ ගාතාරත්නෙන් අපි මේ ජාතිත් තද්දු ගොත්තත් තද්ද වූ කියන කාරුණණා විතරයි සාකච්ඡය කළි ධනයෙන් තදවීම අලසෝකෝද පඤ්ඥානු කියන කාරණ අපිතාම කතා කළේ නෑ මේ ගාතාරත්නය ඇසු කරගනම ඉදිරි දේශනාවගේ කාරණ ටිකත් සාකච්ඡාරන්න ඉඩ තියාගෙන අදට අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු මේ උතුම් ධර්මකාරණාව අද දවසයේ දේශනාවක් හැටියට ලෝකට දාානය කරවන්ඩ කටයුතු සංවිධානය කළේ දේශනාවේ දායකත්වය දරන්නේ වැල්ලම් පිටියේ පදිංචි ඒයු යනිල්ක කසුන් මහත්මා සහ අදදින උපන්දිනේ යෙදී තියෙන සුදන්තා නිරෝෂණී මහත්මිය විසින්. උතුම් අරමුණු හැටියට සෙහිපත් කරනවා අප විසින් වැස්කරගන්නා වූ මේ සියලුම පින් සියලුම මාර්යන් වහන්සේලාටද. සහම්පති මහා බ්‍රහමරාජයන් වහන්සේට සනංකුමාර ගටීකාර තිස්ස කියෙන බ්‍රහමරාජෝත්තමයන් වහන්සේලාට. සධී්‍යලෝකවාසී සියලුම ආර්යන් වහන්සේලාට සහසත් පුරුෂයන් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු තිස් මහා දෙවි රජවරුන්ට සතරවරම් දෙවිවරුන්ට සියලුම වලාහක දෙවියන්ට දේශගයන්න් වහන්සේට බිහි කළ දෙම උපියන්ට මේ පුුණ්‍ය සම්ාර ධර්මයන්ට මේම හොතේ පටන් නිවන්දක්නා ජාති දක්වා. සම්මාධිට්ඨික ජීවිතයක් උදෙසාම හේතුවේවා සීල සම්පන්න වන්නෙන්වා බාලයන්ගේ ඇසුර නොලබන්නෙන්වා කල්ලයාන මිතරයන්ගේ ඇසුර ලබන්නෙන්වා සියු නිර්මල පරිාප්තිය අසන්නෙෙන්වා දරන්නෙෙන්වා සියලු කෙලෙස් බරිින් නිදහස් වන්නෙන්වා අජර වූ අමර වූ නිවන ලබ සැනසෙම්වා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. යනිල්ක කසුන් මහත්මා සහ විශේෂයෙන් අද දවසයේ උපන්දිනය යෙදිල තියෙන සුදන්තා නිරෝෂණී මහත්මිය පින් අනුමෝදං කරන්ට යදුන. ආර්යන් වහන්සේලාට සත්පුරෂයන් වහන්සේලාට විශේෂයෙන් මේ පින් අනුමෝදං වේවා තමන් හදල වට ෝෂණය කරපු මව්පියන්ට. දවාදරුවන්ටත් ඒ දෙපලටත් මේ පුුණ්්‍යධර්මයෙන් අනුමෝදංගේවා ප්‍රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා ප්‍රාර්ථනා කළ නිවන ප්‍රාර්ථනා කළ ආකාරීම වහ වහා මුදුන් පත්කර ගණ්ඩ ලැබේවා කියෙල් ආශිරුවාද කරනවා. ආකාසක්හාච බුම්මන් මහාදේවානාගා මහිද්ලිකා පං්ඥන්තන් අනුමෝදවා චිරංරක්කන්තුළු කසාාසනනන්. දවු වස්සතු කාලිනే ස්‍යිය සම්පත්ති හේතුచ පිතෝ භවතුළු කෝචරාජා භවතු දම්නම්මිකූ.